කොහොමද ඔයාලට ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා ඉතින් සාදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා මගේ මේ DK Vlogs SL channel එකට ඉතින් අද තරන් ආව වෙනස්ම විදිහක අනාවරණයක් ඔයගොල්ලෝ ගාවට ඉතින් අද මම මේ කතා කරන්න යන්නේ මේ අනාවරණය ගැන මම කෙටියෙන් චූටි විස්තරයක් දෙන්න පටන් ගන්න කලින් ඔයගොල්ලෝ දන්නවනේ අපේ ලංකාවේ මේ වෙනකොට අර්බුදකාරී තත්ත්වයන් සෑහෙන නැතිලා තියෙනවා ආර සම්බන්ධව රැකියා සම්බන්ධව එක එක ආකාරයක තියෙනවා ඉතින් අද මම කතා කරන්නේ මේ අර්බුදකාරී තත්ත්වයන් අතරින් ගොඩාක් බරපතලම කාරණාවක් ගැන මොකක්ද ඒ තමයි විදුලිය විදුලිය කියන දේ අපේ ලංකාවේ මිනිස්සුන්ට වගේම හැම පුද්ගලයාටම ඕන ලෝකේ ඕන පුද්ගලයෙකුට අත්‍යවශ්‍යම කාරණාවක් ඉතින් මේ විදුලිය සම්බන්ධයෙන් ඇතිලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය ගැන තමයි අද මම ඔයගොල්ලොන්ට මේ අනාවරණය කරන්න හදන්නේ එහෙනම් ඒ අනාවරණයට යන්න කලින් ඉස්සරහම ගිහිල්ලා මගේ channel එක DK Vlogs SL subscribe කරන්න මතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි bell button එක click කරන්න. මොකද bell button එක click කරපුවාම මම දාන videos ඕගොල්ලෝගේ phone එකේ හරි laptop එකේ හරි tab එකේ හරි මොන වගේ device එකකට notifications වලින් පෙන්වනවා. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට මගේ video එකත් එක්ක සම්බන්ධ වෙන්න. Right අපි එහෙනම් වැඩි පරක්කු වෙන්නේ නැතුව ඉක්මනටම යමු අපේ මාතෘකාවට. මං අද මාතෘකාවට යන්න කලින් ඔයාලගෙන් එක ප්‍රශ්නයක් අහනවා. රටක ජනතාව කියන්නේ කවුද? ජනතාවට හිමි වෙන වටිනාකම මොකද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපේ මේ පුංචි ලංකාව අවුරුදු 70 ගාණක් තිස්සේ එක එක පාලකයෝ ඇවිල්ලා පාලනය කරනවා. නමුත් මේ රටට වෙච්ච වගතුවක් නැහැ. දියුණුවකුත් නැහැ. එදා ඉඳන්ම අපි දන්න කාලේ තමයි මේ රට දියුණු වෙමින් පවතින රටක්. කවදා සංවර්ධනය වෙමින් පවතින රටක්. කවදාවත් මේක සංවර්ධනය වෙලා ඉවරුනේත් නැහැ. දියුණු වෙලා ඉවරුනේත් නැහැ. අන්න ඒකයි හේතුව. නමුත් ඉතින් අපේ රටේ පාලකයෝ පාලනය කරනවා. ලස්සනට ඉතින් පාලනය අරගෙන යනවා. ඉතින් මම අහන්නේ මේ පාලකයෝ ඉන්නවනේ. මේ පාලකයෝ විසින් මේ ජනතාවට මහ ජනතාවට දුන්න වටිනාකම මොකක්ද? මහ ජනතාවට දුන්නු දායාදේ මොකක්ද කියලා මම අහන්නේ. ඉතින් ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ රට පාලනය කරනවා යයි කියාගෙන, මේ රටට සුගතියක් කරනවා යයි කියාගෙන මහ ජනතාවගේ වටිනා ඡන්දේ හොරා කාලා ඔය පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒක ඉඳගෙන තමන්ගේ මඩිය තර කරගන්න පිරිසක් ඉන්නවනේ. ඔය පිරිස අද වෙනකන් අපේ මේ මහ ජනතාවට තමන්ට ඔය පුතුව දුන්නු, තමන්ට ඔය බලය දුන්නු මේ අහිංසක මහ ජනතාව ඉන්නවා. මේ මහ ජනතාවට කළගුණ සලකලා තියෙනවද? කවදාවත් නැහැ. මොකද අද වෙනකන් මේ රටේ ඉන්න බහුතරයක් ජනතාවට ඒ ජනතාවගේ වටිනාකම දීලා නැහැ. අයිතිවාසිකම් ආරක්ෂා කරලා නැහැ. ඒ වගේම මේ රටට බලදායි දෙයක් කරලා නැහැ මේ වෙනකන්. අන්න ඒකයි ඇත්ත. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ රට පාලනය කරන්න ආපු පාලකයෝ ඉන්නවනේ ජනාධිපතිවරු අග්‍රමාත්‍යවරු වගේ පිරිස. ඉතින් මේගොල්ලෝ බලයට පත්ුනේ කොහොමද? මේ රටේ තියෙනවානේ විවිධාකාර පක්ෂ, කොළ පාටි කියයි, රතු පාටි කියයි, නිල් පාටි කියයි, රෝස පාටි කියයි, එක එක ආකාරයේ එක එක හතු තියෙනවා, එක එක මෙවල් තියෙනවා, පොහොට්ටු තියෙනවා, සත්තු ඉන්නවා. ඉතින් ඔය මේ උදවිය බලයට ආවේ කොහොමද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඉතින් ඔය මැතිවරණයකට යන්න කලින් මේ පාලකයෝ මොකක්ද ගන්න ප්ලෑන් එක? Tamanට බලයට පත් වෙන්න. ඇත්තම කිව්වොත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් තියෙනවනේ. කියන්නේ කාලීන මාතෘකාවක්. අපි හිතමුකෝ කලින් ඔය ප්‍රේමදාස මහත්තයාගෙන් පටන් ගමු. ඔය ප්‍රේමදාස මහත්තයා කොහොමද ආවේ? රටේ ඔය ඉන්දියන් හමුදාව පන්නන්න ඕනේ කියලා, රටට සුගතියක් කරන්න ඕනේ කියලා ප්‍රේමදාස මහත්තයා ආවා. හැබැයි එතුමා මොන මොනවා හරි දේවල් මේ ජනතාවට කරා කියලා පිළිගන්න පුළුවන්. නමුත් 100%ක් නෙමෙයි. ඊට පස්සේ ආපු නායකව වෙන පොඩ්ඩක් හිතලා බලන්න. සුනාමියාව. සුනාමියට ආධාර දෙන්න කියලා, ඊට පස්සේ සුනාමියෙන් මිනිසුන්ට අවතැන්ුණු මිනිසුන්ව බේරගන්න කියලා, යුද්ධෙන් අවතැන්ුණු මිනිසුන් බේරගන්න කියලා ඔය රාජපක්ෂලාගේ යුගය ආරම්භ වුණා. ඊට පස්සේ පාස්කු ප්‍රහාර ආවා, බෝම්බ ගැහුවා, ඔය වගේ දේවල් එක්ක මේ බෝම්බ ගහපු ත්‍රස්තවාදී වල්ලන්න කියලා ක්‍රිස්තියානි ජනතාවට සිතක් සලසන්න කියලා රටේ ජනතාව බේරගන්න කියලා නැවතත් ත්‍රස්තවාදයක් මේ රට තුල මේ ස්ථාපනය වෙන්න ඕන හින්දා මේ රට බේරගන්න ඕන හින්දා කියලා තවත් යුග පුරුෂයෙක් පහළ වුණා. කවුද? අර රාජපක්ෂලාගේ මල්ලියා ගෝඨාභය. ඇවිල්ලා මොකද කරේ? මේ රට තිබ්බ තැනුත් පල්ලෙහාට මැදලා දාලා මේ රටේ තිබ්බ කෑලි ඔක්කොම කඩලා කඩලා විකුණලා විකුණලා උන්ගේ මඩි තර කරගත්තා. වෙන රටවල ඉන්වෙස්ට් කරලා උන් සල්ලි හොයාගත්තා. උන්ට පවුල් පිටින්ම රටවල ආතල් ගන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් උන් හදාගත්තා.
වෙන්න මේ රට බංගකොලොත් වෙලා වෙන්න තියෙන හැම වින්නහියක්ම වෙලා කෙලවිලා ගියත් මේ රටට මේ ජනතාවට කෙලවිලා ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද උන්ගේ પરම්පරාව රැකිලා තියෙන්නේ. උන්ට තියෙනවා ආත්ම ගානකට සල්ලි. කොච්චරනම් රටවල් ගානක මුන්ගේ කම්පැනිස් තියෙනවද? හා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් මේ පාලකයෝ මොනවා හරි කාලීන මාතෘකාවක් ගිනලා තමයි බලයට පත් වෙන්නේ. මොකද අපේ රටේ ඉන්න ජනතාව හරි මෝඩයිනේ. 50%ක්ම ජනතාව මාර් සෙන්සිටිව්. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒකට කවුරු හරි විසඳුමක් ගන්නවා කියලා බොරු බයිලයක් ගහුවොත් බෝලයක් පාස් කරොත් අපේ මිනිස්සු ඒ බෝලේ පිටින්ම දිනනවා. ඒක දිරවන්න වෙලාවකුත් නැහැ. අන්තිමට මොකද වෙන්නේ? අර ටොයිලට් එකට ගිහිල්ලා බෝලේ එළියට දාන්නකොට තමයි පොඩ්ඩක් අර පස්ස පැත්තෙන් ඉදිලා පොඩ්ඩක් රිදෙනකොට තමයි තේරෙන්නේ අම්මට සිරි. අපි බෝලේ කෑවනේ කියලා. අනේ ඒ වගේ මේ දේශපාලඥයෝගේ මේ බස්සන බෝල ගිලින ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ. ඇත්තම පුත් ගෙඩියෙ. වැඩේ කියන්නේ දැන් ආයෙමත් අලුත්ම මාතෘකා ටිකක් ඇවිල්ලා තියෙනවා කරලියට. ඇයි මේ? මැතිවරණයක් ළඟදීම පැමිණෙනවා. අනේ ඒ නිසා මේ දේශපාලුව ඔක්කොම එකතු වෙලා වෙනම විදිය ප්ලෑන් එකක් ගහලා තියෙනවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. එක එක ආකාරයේ ප්‍රශ්න එනවා. දැන් ඔය ෂාෆ්ටර් කියන පුද්ගලයාගේ ඝාතනය, ඊට පස්සේ ඔය කාගේද බලු කේස් එකක් ආවා, ඊට පස්සේ මොනවද මේ අයිස් කේස් එක. ඉතින් ඕම් ඔය වගේ ප්‍රශ්න කෝටියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවට උත්තර හොයන්න නම්, මේවට විසඳුම් ගේන්න නම් යුග පුරුෂයෙක් කොරණේ මේ රටට රාජකීය උරුමේ තියෙන රජ කිරුළ පළඳ ගන්න පුළුවන් උත්තමයෙක් පහළ වෙන්න ඕනේ. අන්නේ උත්තමයා දැන් වේටින් ලිස්ට් එකේ ඉන්නවා. මොකටද? මිනිස්සු බෝලේ ගිලිනකම්. මිනිස්සු මුන් දෙන්න ලනුව මුන් දෙන්න කඹේ හොඳට ගිලිනකම් දැන් මුන් වේටින් ලිස්ට් එකේ ඉන්නවා බලාගෙන. කවුද? අර කුමාරවරු සෙට් එක. ඔන්න ඕකයි අපේ රටේ තත්ත්වේ. අපේ රටේ පාලනේ අතට ගන්න ඕනනම් මේ පාලකයෝ කරන්නේ යම් කිසි කාලීන මාතෘකාවක් කරලියට ගෙනල්ලා ඒකට විසඳුමක් හොයනවා කියලා අපේ මිනිස්සුන්ව නොමග යවලා මෝඩය කරලා බලයටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනේ අර කාලීන මාතෘකාව බල්ලට දාලා මොකද්ද කරන්නේ? මුංගේ මඩිය තර කරගන්නවා. ඔන්න ඕකයි අද වෙනකන් වෙච්ච සිද්ධිය. ඉතින් ඕගොල්ලෝ අහලා තියෙනවද අර මේ දවස්වල මාර ෆේමස් පොරක් ඉන්නේ අර ට්විටර් කාංචනා කියලා? එහෙමත් නැත්නම් විදුලි කාංචනා. අන්නේ විදුලි කාංචනා ගැන පොඩ්ඩක් කතා කරන්නයි මම ආවේ. ඒ පුද්ගලයා ගැන. මොකද ඕගොල්ලෝගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්න ඒකාධිපතිවරේ. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති අද මේ මොකද්ද මේ කාංචනා ගැන මේ කරන්න හදන අනාවරණය කියලා. සොරි කාංචන අමාත්‍යවරය ගැන මොකද්ද මේ කරන්න හදන අනාවරණය කියලා. ඇත්තම කිව්වොත් මේ කාංචන කියන අමාත්‍යවරය මේ පාර්ලිමේන්තුව ඇතුලේ පිස්සු කෙලිනවා. මට සුද්ධ සිංහලෙම කිව්වොත් කියන්න දෙන්නේ අන්න එච්චරයි. පිස්සු කෙලිනවා. එයා ඉතින් මේවා මේ ඒකාධිපතිවරේ කියලා. අර මේ රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ කිව්වනේ මං හිට්ලර් කියලා. අන්නේ ඒ වගේ මේ ටෝක් ටිකක් කියාගෙන ඉනවා. මෙයා මේ රනිල්ගේ පුතා වෙන්න තමයි යන්නේ. නැත්තම් හිට්ලර්ගේ පුතා වෙන්න. මෙයා ඒකාධිපතිවරේ. මෙයාට ඕන නම් මෙයා විදුලිය කපනවා. පැය දෙකක්ද තුනක්ද අදාළ නැහැ. ඒක යාට අවශ්‍ය නම් එයා අවශ්‍ය ගන්න කපනවලු පැය ගන්න. ඒ වගේ මෙයා කියනවා මෙයාට ඕන නම් මෙයා බිල වැඩි කරනවා. කීයේ වුණත් මේ ඒකක ගන්න මෙච්චරයි මේකේ ඉඳ මෙච්චරකයි කරනවා කියලා එයාගේ ඩිසිෂන් එකක් තමයි. අන්නේ ඒ විදිහට අමුතුම ආකාරයේ මේ බයිලාවල් ටිකක් කියලා තිනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. මේ කවුද? ට්විටර් කාංචනා. ඉතින් මට මේ කාංචනා ගැන කතා කරන්න හිතුනේ මෙන්න මේ හේතු හින්දා. ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ යකා කවුද කියලා. මූ කොහොමද එහෙම තීරණ ගන්නේ? මූ බලශක්තිය අමාත්‍යවරයා වුණා කියලා ඈ සාමාන්‍ය මිනිස්සුන්ව මේ විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද? ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ පුද්ගලයා මොකද්ද මේ කියන්නේ කියලා. ඌට පුළුවන් දේ විදිහට කතා කරන්න. යකෝ ඌට ඕන විදිහටද මේ රට පාලනය වෙන්න ඕනේ? මේ ලයිට් බිල් වැඩි වෙන්න ඕනේ, මේ ලයිට් කපන්න ඕනේ, මේ එකක මිල මෙච්චරක් වෙන්න ඕනේ, මේ හැමදේම කන්ට්‍රෝල් වෙන්න ඕනේ, හැමදේම වෙන්න ඕනේ ඌට ඕන විදිහට. ඌ කවුරු කියලාද හිතන් ඉන්නේ? අපේ මේ රටේ ඉන්න අපේ මේ ජනතාව කවුරු කියලාද මෝ හිතන් ඉන්නේ? ඌගේ අල්ලේ නැට වෙන සෙල්ලම් බඩු නෙමේ, චක්‍ර බබර චක්‍ර නෙමේ. අන්න ඒක හොඳට මතක තියාගන්න මේ කාංචන මහත්තයෝ. මහත්තයාගේ ඔය සල්ලාලක මහත්තයාගේ ඔය ලුකු ලුකුටෝ
මහත්තයාක ගෙදරට තියාගන්න. ගෙදර ඉන්නවා මිනිහට හරි ඔය ඔය ඉන්න ඔය ඔයාගේ වට කරන් ඉන්න ඔය මෝඩ රැළට හරි. හැබැයි මහජනතාවට ඔය දේවල් කියන්න එන්න එපා. මොකද ඔබතුමාගේ තනතුරට ඔබතුමා අවිලා තියෙන්නේ මේ රටේ මහජනතාවගේම ඡන්දවලින්. ආර්ලිමේන්තු ඇතුළේ ඉන්න ඔය සියලුම දෙනා ඔතන ඉන්නේ ඔය පුටුවල ඉන්නේ. ඔගොල්ලෝ හම්බ කරගෙන කන්නේ මේ ජනතාවගේ බදුවලින්, මේ ජනතාවගේ ඡන්දවලින් තමයි ඔගොල්ලෝ විදියට යැපෙන්නේ. ඇත්තම කිව්වොත් ඔයගොල්ලෝ නිකන් කූඩැල්ලෝ වගේ. මොකද තව එකෙක්ගේ අර ලේ ටික උරා බීලා ජීවත් වෙන පරපෝෂිතිය කොට්ටාසයක්. ඇත්තටම මම අහන්න කැමති ඔබතුමාගෙන් ඔබතුමා වගකීමක් දරන්න පුළුවන් පුද්ගලයෙක්. ඔබතුමාට මොකද්ද තියෙන සුදුසුකම බලශක්තිය මාත්‍රිවර වෙන්න? ඈ මොකද ඊට වඩා සුදුසුකම් තියෙන ඔය ශේත්‍රයට ගැළපෙන ඕන තරම් උගත් මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු මේ අපේ මහ ජනතාව අතර ඉන්නවා. ඇත්තම කිව්වොත් ඒ වගේ මිනිස්සුෙකුට ඔය පුටුව දුන්නා නම් සමහර විට මේ විදුලි අර්බුද, මේ විදුලි කප්පාදු ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක අදාළ වෙන්නේ මේ විදුලියට විතරක් නෙමෙයි, අනිත් හැම ශේත්‍රයකටම මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද ඔය හැම අමාත්‍යංශකම ඉන්න ඔය අමාත්‍යවරුන්ට තියෙන සුදුසුකම් ගැන ඔයා බැලුවොත් ඇත්තටම අපිට වහ ටිකක් බොන්න තමයි වෙන්නේ. මොකද අපි කාටද මේ දේවල් බාර දීලා තියෙන්නේ? මොනවද මේ මිනිස්සු මේවත් එක කරන්නේ? මේ රටේ ආහාර අර්බුද, තෙල් අර්බුද, ගෑස් අර්බුද, මේ මම මගුලම්ම ඇති වෙන්න හේතු හොයාගෙන හොයාගෙන කියොත් එහෙම අන්තිමට අපි නතර වෙන්නේ ඕම් ඔය පුටුවේ. කියන්නේ ඒ අමාත්‍යවරයන් පුටුවේ. මොකද අමාත්‍යවරයාට මේ පිළිබඳ කිසිදු දැනුමක් නැහැ. අන්න ඒ නිසා මේ වගේ අර්බුදකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනම රටේ ජනතාවට. මේ ජනතාව ගැන හිතන් ඉන්නේ මොන වගේ මේ අදහසක්ද? යකෝ ජනාධිපති නෙමේ කවුරු වුණත් මේ රටේ ජනතාවට ගරුත්වයක් තියෙනවා. මේ රටේ ජනතාව නිසා තමයි ඔය හැමෝම බලයට පත් වෙලා ඉන්නේ. මේ රටේ ජනතාවට සුබසිතක් සැලසීම තමයි ඔය පාලකයන්ගේ අරමුණ වෙන්නේ. ඔය පාලකයන්ගේ ජොබ් එක වෙන්නේ. දැන් මොකද්ද මේ යකාමේ කියලා තියෙන්නේ? මට මේ ත්‍රස්තවාදියුත් එක්ක කතා කරන්න බැහැලු. ඉංජිනේරුවෝ කියන්නේ ත්‍රස්තවාදියුලු. ඉතින් මලවන්නලේ මේ ඉංජිනේරු සංගමේ ඉන්නේ මේ ත්‍රස්තවාදියුලු LGBT සමාජිකයෝ. ඉතින් උන් එක්ක කතා කරන්න බැහැලු. මේ කාටද කොහොමද මෙයා මේ කතා කරන්නේ? මේ වගේ දේවල් කියලා මේක මගාරින එකද? මේ විදිහට මේ හැංගින එකද කරන්න ඕනේ අමාත්‍යවරයෙක් විදිහට? අපේ මේ රටේ ජනතාවට, මේ මිනිස්සුන්ට එදින්දා ජීවිතයේදී අත්‍යවශ්‍යම කාරණාවක් කරන මේ විදුලිය, ආහාර වගේම ජලය වගේම විදුලිය කියන දේ අත්‍යවශ්‍යයි. ඒ දේ නැති වුණාම, ඒ දේ මේ විදිහට කප්පාදු කරනකොට, ඒ දේ මේ විදිහට නිල වැඩි වෙනකොට මිනිස්සු මොකක්ද කරන්නේ? මිනිස්සු මොන වගේ අසරණ වෙනවද? මිනිස්සු මොන වගේ තත්ත්වයකට වැටෙනවද? ඒකට සොලියුෂන් එකක් ගේන වෙනකොට මේ යකා මොකද කරන්නේ? අර වගේ මේ මිනිස්සුන්ට මේ නම් පැට බැඳලා ඌ මගහරිනවා. යකෝ මේ වගේ උන් කපා ගන්න පුළුවන් පොල් පිටකින් ඈ මීටර සුදුසුකම් තියෙන මිනිස්සු මේලියේ ඉන්නවා. මේ තනතුරට වෙන පුද්ගලයෙක් පත් කරන්න මේ ඉංජිනේරු සංගමය එතකොට ඔය වගේ විදිහට අදාළ නිලධාරින් එක්ක සාකච්ඡා කරලා ඒවා හරි විදිහට යෝජනා ගෙනල්ලා ඒවා කරලා මේ අර්බුදකාරී තත්ත්වෙන් ගලව ගන්න මේ පිළිමක් ගේන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ පුද්ගලයන් ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම මොලේ නැති මිනිස්සේ දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙතන තියෙන මේ ප්‍රශ්නේ මොකක්ද? මේ අර්බුදයට හේතුව මොකක්ද කියලා. පොඩ්ඩක් නිවි හැනීල්ලේ උත්තේ කෝපයක් කියව බොන ගමන් කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ. මොකද ඕගොල්ලොන්ට අයිතියක් තියෙනවා ඒක කල්පනා කරන්න. ඕගොල්ලෝගේ ඡන්දෙන්නේ මේ වගේ බහුබූතය ඇවිල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් කල්පනා කරන්න. මොකද්ද අපි කරපු වැරද්ද? අන්න ඒ විදිහට කල්පනා කරන්න. ඕකේ? රයිට්. අපි යමු ඊළඟ පොඩසකට. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ විදුලි ප්‍රශ්නෙට, මේ විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද? මේකට පිළිතුරක් නැද්ද? මේක විසඳගන්න මොනෑම් ක්‍රමයක්වත් නැද්ද කියන එක. මම මේ ප්‍රශ්නෙට මට හිතෙන ආකාරයට විසඳුම් කීපයක් ඕගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ. පුළුවන් නම් මම මේ කතා කරන දේවල් ගැන, මම ඕගොල්ලන්ට මේ කියන විසඳුම් ගැන පොඩ්ඩක් නිවි හැනෙල්ල හිතලා බලන්න. මේ දේවල් ඇත්තටම තාත්විකයිද, කරන්න පුළුවන්ද, ප්‍රායෝගිකයිද කියලා. රයිට්. ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපේ රටේ විදුලි බලයේ ප්‍රශ්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. අපේ රටේ ගල් අඟුරු හියක් තියෙනවානේ. අන්න ඒ නිසා මේ විදුලි ජනක යන්ත්‍රයක් එක අත්‍යව මේ වැඩ කරන්න තියෙන්නේ මුත්තාව මෙලඟදී. ඉතින් ඔය වගේ කේස් ඇවිල්ලා මේ විදුලිය මේ ලංකාවේ ඉන්න ජනතාවට පිරිමහ ගන්න පුළුවන් විදිහට දෙන්න විදිහක් නැහැ. හේතුව මේ ගල් අඟුරු කේස් එක තමයි ප්‍රධානම හේතුව. ඉතින් සමහරට සාල්ලිත් නැති වෙති. ඔන්න ඕගොල්ලෝ ඉතින් නෑ වෙලා නෑ වෙලා රට කෑලි කෑලි වුණා. ඉතින් අන්තිමට මේ ලයිට් ගන්නත් බැරුණා. දැන් අන්තිමට අර කොහෙද තියෙන මේ ෂිප් එක තියෙන මේ බලාගාරකින් කරන්ට් එක ගන්න හදනවා මේ සල්ලිවල.
Bang ogolunde diribat karapu me prashneta bang gena palaweni visaduma tamai me solar system ekak. Ogola dannawane oy surya taapen vidule janane karana system ekak gena ahala thiyenawane samahara ay gewallatta tiyeka. ඉතින් ඕගොල්ලෝ ඉඳලා බලන්නකෝ අපේ රටේ ලොකු ලොකු ආයතන තියෙනවා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන ඒ වගේ ලොකු ලොකු හෝටල් ඔය ඕවගේ වහලවල් නැද්ද ඉරව්වක් වැටෙන්නෙම නැද්ද ඔය ආයතන වල පොඩ්ඩක් හිතලා බලන්න ඔය සෝලා සිස්ටම් මොනවාරි ලොකුවටම ඔය ඔය පැනල්ස් ගිනල්ලා ඔය හෝටල් වලට දුන්නොත් ඔය රාජ්‍ය ආයතන වල ඔය පෞද්ගලික ආයතන වල ඒගොල්ලොත් එක කතා කරලා මොනවාරි කිවිසුමකට ඇවිල්ලා ඔය සෝලා පැනල් ඔය ආයතන වල ස්ථාපනය කරොත් එහෙම ව්‍යාපෘතියක් පටන් ගත්තොත් ඒ වගේ නිපදවන විදුලි බලය 100% ගාණක් මේ බල ශක්තිය අමාත්‍යංශයට ගන්න පුළුවන්. يعني මේ විදුලි බල මණ්ඩලයට ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදුලි බලය පොඩ්ඩක් ඔය ප්‍රශ්නේ අකාමකා වෙන්න පුළුවන් හේතුවින්ද? මේ විදුලි ප්‍රශ්නෙට තවත් විසඳුමක් තමයි මේ මහ ජනතාව අතර මේ සෝලා සිස්ටම් එක ප්‍රචලිත කිරීම. ඒ කියන්නේ මහ ජනතාවට මේ සෝලා සිස්ටම් දෙන්න ඕන. ඒක පොඩ්ඩක් ගැටලුකාරී දෙයක්. මොකද දන්නවද? දැනටත් ලංකාවේ වෙළඳ පොලේ මේ සෝලා සිස්ටම් ගන්න පුළුවන්. සෝලා පැනල්ස්. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට ඔය දේ කරන්න බෑ. මොකද මේක පැනල් එකක් හයි කරගෙන මේ විදුලිය නිපදවලා මේ බෝඩ් එකට දෙන්න බෑ නේද? මදිනේ. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට මේ වහලයක් පිරෙන්න මේ පැනල් ගහන්න බෑ. මොකද ලොකු ගාණක් යනවා. මොකද අපේ මිනිස්සු කන්නේ බොන්නේ හරිම අමාරු වෙන්නේ. ඒ දාවිල සරි කරගන්නත් පට්ටගීමක් දීලා. කුලි වැඩ කරන මිනිස්සු ඉන්නේ අපේ ලංකාවේ වැඩිපුර. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ඔය වගේ පැනල් එකක් ගන්න බෑ. ඉතින් මම මේ රජයට සහ මේ නිලධාරීන්ට බලධාරීන්ට කියන්නේ ඔය සෝලා පැනල්ස් මේ ලංකාවේ ජනතාවට ගන්න පුළුවන් විදිහේ මොනවා හරි සිස්ටම් එකක් හදන්න ක්‍රමවේදයක්. ඒ කියන්නේ සහනදායී ලෙස ඔය සෝලා එකක් අරගෙන මිනිසුන්ට ගෙවන්න හරි ගිලෙන් අඩු කරගෙන මොනවා වගේ ක්‍රමවේදයක් හරි ඒකට නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මහ ජනතාව අතර මේ සෝලා සිස්ටම් මාර විදිහට ව්‍යාප්ත වෙනවා. මොකද වෙන්නේ ඊට පස්සේ මේ මහ ජනතාව ඒවාක මේ දේවල් ස්ථාපිත කරලා තමන්ගේ වලේ විදිහට විදුලි ජනනය කරන්න පටන් ගත්තාම මේ බෝඩ් එකට 100% ගාණක් හරි එකතු වෙලා අන්තිම ටික 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 එකතු වෙලා අන්තිම මොකද වෙන්නේ මේ විදුලි ප්‍රශ්නේ විසඳෙන්නත් පුළුවන්. ඉතින් මේ විදුලි අර්බුදයට සෝලා විතරක් නෙමෙයි විසඳුම තවත් විසඳුමක් තියෙනවා. මේ ගැන සමහර විට ඕගොල්ලෝ අහලා තියෙනවත් වෙන්න පුළුවන් නැත්නම් අහලා නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේක දැනගන්න එක හොඳයි. මොකද මේ අපිට ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට මේ පිළිබඳව දැනගෙන ඉන්න එක ඕගොල්ලෝන්ගේ කොහොමත් ඇඟට සහ නුවණටත් හොඳයි. ඉතින් ඕගොල්ලෝ අහලා තියෙනවද තෝරියම් රියැක්ටර්ස් කියලා දෙයක්. ඒ තෝරියම් රියැක්ටර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ගල් අඟුරු වගේම අඟුරු වැක්ලා පිටම මේවා නිදි තියෙනවා. ඒ කියන්නේ ගල් අඟුරු නිදි වගේම මේ තෝරියම් රියැක්ටර්ස් තෝරියම් වල නිදි තිනව ලංකාවේ. හැබැයි මේ වෙනකම් මේ තෝරියම් නිදි අරගෙන ඒ වගේ ව්‍යාපෘති පටන් අරගෙන නැහැ. ඒවයි කැණීම් කරන්න අරගෙන නැහැ. අර සෞදියේ තෙල් හොයන්න නිදි හාරලා පතර හාරලා බවලින් හදාගෙන ඒ රට දිනුනාට අපේ රටේ ඒ හැම මගුලක්ම තියාගෙන හැම සම්පතක්ම තියාගෙන අපි අර නිදානයක් උඩ ඉඳගෙන ඉගා කරන జాතියක් බවට පත් වෙනවා. හැබැයි අපි ප්‍රවුඩයි. ප්‍රවුඩයි. ඉතින් දුප්පත් වෙනවා. ඉතින් මම අහන්නේ මේ තෝරියම් ව්‍යාපෘතියක් ඇයි පටන් ගන්න බැරි? දැනට චීන විසින් පටන් අරන් තියෙන මේ තෝරියම් ව්‍යාපෘතියක්. ඒගොල්ලෝ පටන් අරන් ඒකෙන් විදුලිය ජනනය කරනවා, ඒකෙන් විදුලිය නිර්මාණය කරනවා. ඒගොල්ලෝ මේ ප්‍රශ්න විසඳ ගන්නවා. ඇයි අපිට මේ සම්පත තිබිලා මේ දේ පටන් ගන්න බැරි කියලා මම මේ බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් අහනවා. ඒ වගේ ව්‍යාපෘතියක් පටන් ගත්තොත් අපේ මේ විදුලි අර්බුදය විසඳේ. එහෙම වුණොත් අපේ මේ මිනිස්සුන්ගේ බිල් වැඩි කරන්න ඕනේ නැහැ. අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල්වල පැය 4-5 ලයිට් කපන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු අනාථ වෙන්නේ නැහැ, අසරණ වෙන්නේ නැහැ. එතකොට ඇයි මේ වගේ විකල්ප යෝජනා ගේ නැත්තේ? ඇයි මේ වගේ විකල්ප වලට තැනක් දෙන්නේ නැත්තේ? මේ දේවල් හරියට ක්‍රියාත්මක කරොත් මේ ව්‍යාපෘති පටන් ගත්තොත් අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්න වලින් ගැලවෙන්න. එහෙම නැතුව මිනිස්සු අසරණ කරන එක නෙමේ මේ ට්විටර් මහත්යෝ කරන්න ඕනේ. කවුද මේ ට්විටර්? කවුද මන් නමත් මතක නැහැ. කාංචනා, ට්විටර් කාංචනා. ඉතින් මහත්යෝ, මහත්යා මේ මණ්ඩලයේ මිනිස්සුන්ට මේ ත්‍රස්තවාදීව කියලා බයිනකවත් ප්‍රශ්න වලින් මගාරණකවත් ෆෝන් ආන්සර් කරන්න නැතුව මේ නිකන් අර හැංගිලා ඉන්නකවත් නෙමෙයි කරන්න ඕනේ. මහත්යා කරන්න ඕනේ මේ දේවල් ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න. ස්ටඩි කරලා මේ විකල්ප යෝජනා ගැනලා ඒව ගැන සාකච්ඡා කරලා මේ බලධාරීන් එක්ක ඒ වගේ ව්‍යාපෘති පටන් ගන්න උත්සාහ කරන්න. ඉස්සරහට ඡන්දයක් ආවොත් ඔබතුමාලට
දුවන්න පාරවල් හොයාගන්න වෙයි මහත්තයෝ. මතකනේ පොඩ්ඩක් අර මාස ගානකට කලින් වෙච්ච දේ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න දෙන්න එපා මේ රටේ ආයම. මම ඔයගොල්ලෝගෙන් තවත් ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ අපේ රටේ මේ ඇතිලා තියෙන අර්බුදකාරී තත්ත්වයන් ගැන? අර්බුදකාරී තත්ත්වයන් කිව්වොත් තියෙනවා නේ එක එක ආකාරයව. ආහාර අර්බුද කියයි, මෙතොට තෙල් අර්බුද කියයි, මේ දැන් විදුලි අර්බුද අවිල්ල තියෙනවා. එතකොට මේ ගෑස් අර්බුද. ඔය වගේ අර්බුදකාරී තත්ත්වයන් ඔක්කොම අයිති වෙන්නේ ආර්ථික තත්ත්වයන්. ආර්ථික අර්බුදයට. මේකට උත්තරේ මොකද්ද කියලා ඔයගොල්ලෝ කියයි උද්දමනය කියලා. උද්දමනය වැඩිවීම. ඇත්තටම කිව්වොත් ඔව් උද්දමනය වැඩිවීම තමයි. නැත්තම් ඩොලර් එකට සාපේක්ෂව රුපියල බාදු වීම. ඉතින් මම අහන්නේ ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේ වගේ අර්බුදකාරී තත්ත්වය ඇති වෙන්නේ ප්‍රධානම හේතුව අපේ රටේ දේශපාලඥයෝ. දේශපාලුවෝ මුන් තමයි හේතුව. ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉදලක් හදන්නේ කොහොමද කියලා. ඉදලා හදන්න ඕනේ අමුද්‍රව්‍ය හතරක් විතර. ඉරට ඕනේ, තහඩු කැල්ලක් ඕනේ, මොනවාද මේ මිටක් ඕනේ, ඇන ඕනේ. ඉතින් ওই වගේ දේවල් අරගෙන අපි ඉදලක් හදනවා. ඉතින් මට ඉදලක් හදන්න ඕන නම් මම ඒකට 3-4 දෙනෙක් අරගෙන එක්කව උසු කරගෙන ඒගොල්ලොන්ට කියනවා මේ අමුද්‍රව්‍ය හොයාගෙන ඉන්න කියලා. ඊට පස්සේ ඒ අමුද්‍රව්‍ය හොයාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ මට දෙනවා. දෙන්නේ කොහොමද? කොමිස් එකක් තියාගෙන දෙන්නේ නේද? කොමිස් එකක් තියාගෙන ඒගොල්ලෝ ගාන තියාගෙන මට ඒක දෙනවා. දුන්නට පස්සේ මම වඩුවෙකුට වඩුවෙක් ගෙනල්ලා ඒ වඩුවට ඒ බඩු ටික දීලා කියනවා ඒක හදපන්. ඌත් කොමිස් එකක් තියාගෙන ඒක හදලා මට ඉදලා දෙනවා. මම ඉදලා ගිහලා මාකට් එකට දානවා විකුණන්න. දාපුවා මට විකුණන්න පුළුවන් බෑ. ඇයි? මට ජයගෙන ගානක් ගිහලා තිනු හදන්න. ඇයි එහෙම උනේ? මම ඒක ගොඩක් සබ් කම්පැනිස් වලට දුන්නේ හින්දා. අමතර කට්ටියට දුන්නේ හින්දා. හැබැයි මම ඒක තනියම කරන්නේ. මම ඉරට ටික හොයාගෙන අමුද්‍රව්‍ය ටික ඔක්කොම හොයාගෙන තනියෙන් හදුවා නම් මට ඒක ලොකු ලාභයක් ගන්න තියෙනවා. අපේ රටේ වෙලා තියෙන ඕන ඕක. අපේ ආර්ථිකේ වෙලා තියෙන ඕන ඕක. අපේ රටේ දේශපාලඥයෝ මොකද කරන්නේ? මේ විදිහ ආදී ගොඩනගන්න කියලා උන්ගේ පොකට් එක පුරව ගන්න බෑ. මේ වගේ සබ් කම්පැනිස් වලට දීලා මේ රටේ ආර්ථිකය නැති බංගස්ථාන කරලා දානවා. අර තෙල් ප්‍රශ්නයක් ආවේ රජයවලින් ෂිප් එකක් කියලා තෙල් දෙන්න බෑ කියලා පව් ගියේ. මේ රටේ රජයට මේ දේවල් ගන්න බෑ කියපු ඉන්නේ. ඒ කියන්නේ පෞද්ගලික ආයතන වලට දෙන්න අකමැතුනේ ඉන්නේ ඒගොල්ලෝ. හැරිලා ගියා. ඒගොල්ලෝ කැමතුනේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ස්ථාවර වූ රජයකට උදව් කරන්න. හැබැයි අපේ රටේ මොනේ නැහැ. ඒ නිසා උන් ගියා. හැබැයි අපේ රට බංකොලොත්. මේකට හේතුව දේශපාලඥයෝ. දේශපාලකයෝ මේ කරන වැඩවලින් උන්ගේ මේ පොකට් අර කරගන්න ගහපු මේ ගැනලා තියෙන මේ කොමිස් සිස්ටම් එක නිසා අපේ රටේ ආර්ථිකය ගොඩනගාන්න කවදාවත් බෑ. අන්නේ හින්දා අපි මොකද කරන්නේ? මේ ආර්ථිකය ගොඩනගාන්න මේ ප්‍රශ්න විසඳන්න නම් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. මේ කාලකන්නි දේශපාලුව මේ පුටු වලින් පන්නන්න ඕනේ. 60 පැනපු ගොන් 70 මේ වගේ හිටියොත් වෙන්නේ අපිට හැමදාම ලයිට් නැතුව ඉන්න, කණ්ඩ නැතුව ඉන්න, ගෑස් නැතුව ඉන්න වෙන්නේ. රයිට්. අනිත් එක කියන්න ඕනේ මේ විදුලි ප්‍රශ්න ගැන කතා කරොත් මේ වගේ ගොන් හරක් මේ පුටු වල ඉඳවන්න එපා. මීට වඩා උගත් මිනිස්සු ඕන තරම් මේ පිටරට ගිහිල්ලා වැඩ කරනවා. මේ මහජනතාව අතර ඉන්නවා ජොබ් නැතුව. බොළුවක් තියෙන, මොළයක් තියෙන, බුද්ධියක් තියෙන මිනිස්සු. ඇයි මේ මිනිස්සු? ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න ඇමරිකාවේ නාසකේ කොච්චර අපේ ලංකාවේ මිනිස්සු වැඩ කරනවද කියලා. ඇයි රට යන්නේ? ඇයි මේ බුද්ධිමත් මිනිස්සු ඒ දැනුම පිටරට ගිහිල්ලා විකුණන්නේ? මේ රටේ අගයක් නැති හින්දා. මේ මිනිස්සුන්ට හරියන වැටුපත් දෙන්නේ නැති හින්දා. අයිතිවාසිකම් නැති හින්දා. වටිනාකමක් දෙන්න නැති හින්දා. අන්නේ වටිනාකම දුන්න දවසට මේ මිනිස්සු අපේ රටට ඇවිල්ලා සේවය කරයි. අන්න එතකොට අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අපිට පුළුවන් වෙයි. පොඩ්ඩක් හිතලා බලන්න මේ විදුලි අර්බුදය නැති කරන්න මේ රටේ මිනිස්සුන්ගේ බිල් වැඩි කරන එකද, ලයිට් කපන එකද කරන්න ඕනි කියලා. කාංචන මහත්තයෝ කල්පනා කරලා බලන්න අපේ මිනිස්සුන් හොඳට තේරන ඕ දේවල් දැන්. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එකක් අරගෙන වෙනත් දවසකින් බලාපොරොත්තු වෙයි. මම ගිහිල්ලා එන්නම්. ඔක්කොටම සුබ දවසක් කිව්වා. යන්න කලින් මගේ channel එක DK Vlogs SA subscribe කරන්න මතක කරන්න එපා. ඒ විතරක්ම නෙවෙයි bell button එක click කරන්න. එහෙනම් මම යනවා. මම DK.